දවසේ කෑමවල ප්‍රශ්නයක් වුණා. ඊට පස්සේ රාෂ්ට්‍ර කේන්ද්‍රයෙන් කන පිරෙන්න යාට කෑ ගැහුවා. Don't worry amme. මං අනුපමා වගේ වැරද්දක් කරන්නේ නැහැ. මං කිව්වේ මං උත්සාහ කරනවා වැරද්දක් නොවෙන්න. එතකොට කේන්ති ගන්න එකක් නෑ. මේ ගෙදර තමුන්ගේ රාජ ඇරෙන්න සමර් තෝෂුව එයාගේ නෝනා. එතකොට අනූපම හැමෝම ඉන්නවා. එතකොට හැමෝම ගැන බලන්න සිද්ධ වෙනවා. කවුද මොනවද කන්නේ, කවුද තෙල් අඩුවෙන් කන්නේ, කවුද වැඩියෙන් කන්නේ, එතකොට කාටද සැර අඩුවෙන් කන්න ඕනේ, ඔය හැමදේම ඉගෙන ගන්න වෙනවා. හරි අම්මේ, මං හෙමින් හැමදේම ඉගෙන ගන්න. හෙමින් මොකද්ද? හෙමින් යන්නේ ඉබ්බෝ. ලේලිලා නෙවෙයි. හොඳ ලේලියෙක් වෙන්න ඕනේ නම් අනුපමා වගේ අතපය විසිකලා පැය 24ම වැඩ කරන්න ඕනේ. මේ සිම්රන් බලන්නකෝ. ආවට පස්සේ අපේ විදිහට හැඩ ගැහුණා. දස්ත්‍රවතිගේ දුවත් ඒව ඉගෙන ගත්තා. ඔයා කවද්ද ඉගෙන ගන්නේ? දෙයිය තමයි දන්නේ. හොඳටම ඇති අනුපමාගේ ගුණ වැහිම. මං රාජ්ටයි මේ ගෙදර හැමෝටමයි පෙන්වන්නම්කෝ. මේ ගෙදර අනුපමා නැතුවත් වැඩ කරන්න පුළුවන් කියලා. අනුපමා කියන්නේ ගෘහණියක් මිසක් දෙයියෙක් නෙවෙයිනේ.